චන්දය සෙනසුගාද නද මොකක් වෙයිද ඕ මේ කඹුරු පිටට එක්රැස්වෙලා ඉන්න දහස් සංඛ්‍යාත ජනතාව දෙස බලපුවා මාරි පැහැදිලි සැප්තැම්බර් 21 දිනනවා දිනිල්ලක් නම් මේ ජනගද එනිසා මම හිතනවා මේ කඹුරු පිටි ආසනේ තමයි ගෝඨාභයටත් මතකද අන්න ඒ නිසා කඹුරු පිටේ ජනතාවට වැඩි වගකීමක් තිබෙනවා ජාතික ජන බලවේගය ඉහළින්ම ඔසෝලා ජයග්‍රහණය කිරීමේ වගකීම තිබෙනවා දැන් ඒගොල්ලෝ ගොඩක් කලබල වෙලා ඉන්නේ ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නැහැ මේ වගේ අලකලංචයක් ඒගොල්ලන්ට වෙයි කියලා ඒගොල්ලෝ හිතුවේ හැමදාම මොකද්ද රනිල් පැරදුනොත් මහින්ද මහින්ද පැරදුනොත් රනිල් මේ දෙපැත්තට මේ ඔංචිල්ලාව නේද එහෙට මෙහෙට යමින් පැද්දි පැද්දි තියනවා කියලා හිතුවා හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ නොසිතු විදියට අලුත් බලවේගයක් මෙරට බේරා ගැනීම සඳහා මෙරට ගොඩනැගීම සඳහා වමනාව තියෙන කැපකිරීම තියෙන වැඩපිළිවෙල තිබෙන සහමිකත්වය තිබෙන නව ව්‍යාපාරයක් වේගෙන් ඉදිරියට අවිලා තියෙනවා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජයග්‍රහණය සඳහා ඒගොල්ල කලබල වෙනවා මොනවද නොකියන්නේ හාමුදුරන් වහන්සේලා යොදාගෙන දානි දෙන්නෙත් නැති වෙයි කියලා කියනවා දානි දෙන්නේ ආණ්ඩුවෙන්ද දානි දෙන්නේ ආණ්ඩුවේ චක්‍රලේඛනයක් ගහලාද නෑනේ ඒක අපේ බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාව බෞද්ධ ජනතාවගේ තිබෙන ආගමික භක්තිය අපේ සංස්කෘතිය ඒව ඒව තියෙන්නේ හැබැයි ආණ්ඩුව අපම දානි දෙන්නේ නැති වෙයි ජාතික ජන බලවේගය ආණ්ඩුව ආපුවම නුවර පෙරහැර නතර කරනවා මේ වගේ කැත දේශපාලනයට ඇවිල්ලා තියෙන සජිත් ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස අඳුම තරමේ මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙවන්නේ කොහොමද දේශපාලන මතවාදයක් සමාජගත කරන්නේ කොහොමද ඒ වගේවත් අවබෝධයක් තියෙන කෙනෙක් නෙවෙයි එහෙම අවබෝධයක් තියෙන කෙනෙක් අඳුම තරමේ මේ වගේ ඒවා කියයිද අපි ආපුවම නුවර පෙරහැර නතර කරනවා ඒක කිව්වේ 37 නායක. දා ඇරිය නේද උපුල් එන්තරවාසී. දාන එක නම් දානවා නඩුව. මිනිහා තාම පාඩම ඉගෙනගෙන නැහැ. 2015 ඔය වගේම කූට ලේඛනයක් හදලා මාස 4-5ක් හිරේ හිටියා. හරි තාම ඉගෙනගෙන නැහැ පාඩම් උගන්නන්න ඕන. චරිත හේරත් දලස්ගේ ගෝලයා. එයා කියන අපි ආපුවම ඇත්කඳ විහාරේ පෙරහැර නතර කරනවා. විකාරදනි අපිට වෙන වැඩ නෑ අපිට තියෙන මේ කඩා වැටි තිබෙන රට ගොඩනැගීම ඒ සඳහා අපේ ශිෂ්ටාචාරයේ ගොඩනැගුණු සංස්කෘතික මෙවලම් ඒවා සංරක්ෂණය කරමින් ආරක්ෂා කරමින් ගෞරව කරමින් ඉදිරියට ගෙන යන එක තමයි ජාතික ජන බලවේගයේ වගකීම මත තබා ගන්න අර එරාවුරු පැත්තේ ඔට්ටමාවඩි පැත්තේ මඩකලපුයි හිස්බුල්ලා ගිහිල්ලා කියන මේකේ අනිත් පැත්ත. හිස්බුල්ලා ගිහිල්ලා කියනවලු අපි බලයට ආපුවාම මුස්ලිම් ජනතාවට හජ් උත්සවයයි රාමසාන් උත්සවයයි දෙකම බෑ එකයි. මම මේක කියන්නේත් එහෙම මට කිව්වා මෙහෙමත් මේක කියන්න කියලා. හිස්බුල්ලා මේ සජිත්ගේ ගෝලය. මේ වගේ ඉතාමත් කැත අප්‍රසන්න මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වෙලා තියෙනවා. ඊළඟ කියන අපි ආපුවම මුස්ලිම් ජනතාවට පස් වෙල වඳින්න දෙන්නේ නෑනේ. මොකද්ද මේ? ඊළඟ කියන අපි ආපුවම මුස්ලිම් අයට රැවුල වවන්න දෙන්නේ නෑනේ. මගෙන් ත්‍රිකුණමල සහෝදරයෙක් ඇවිල්ලා කතා කළා. ඔය සහෝදරයා මෙහෙම කියන ඇත්තද කියලා. මම කිව්වා මමත් බාගෙට වවාගෙන ඉන්න කියලා. මොන දේශපාලනයක්ද මේක? අපි ආපුවම ආණ්ඩු ක්‍රමවස්ථාවේ 9 වෙනි වගන්ති ඉවත් කරනවලු. ප්‍රතිපත්ති පොත අතේ තියාගෙන මේකේ එහෙම තියනවලු මොන තරම් මුස ඒකට දැම්මනේ ඒකට දැම්ම නඩුවක් එන්ත්‍රවාසියවලා තියෙන එන්ත්‍රවාසිය වුපුවාම ඒ මුසාවාදා දේශනා කරපු හාමුදුරන් වහන්සේ කෙනෝ මේ මොකවත් කියන්න බෑනේ එන්ත්‍රවාසියවනෝනේ
හරි දේවල් කියනවනම් අපි යන්ත්‍රවාසී යවන්නේ නැහැ. වැරදි දේවල් කියනවනම් අපි යවන්න ඕන. ඇයි? මැතිවරණ වේදිකාවට ආගම් පිළිබඳ සාකච්ඡාව, ජාතිය පිළිබඳ සාකච්ඡාව, එකිනෙකාගේ සංස්කෘතික අනන්‍යතාවය පිළිබඳ සාකච්ඡාවක් දේශපාලන වේදිකාවට ගන්න ඕනේ නෙවෙයි. දේශපාලන වේදිකාවට නම් මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී නීතිය විධාන ආධිපත්‍යය, සමාජයේ යහපත් කරන්නේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තිය, රට ගොඩනැගීම, ඒවැගෙන හාවක් වූවක් නේ. ඒවා අපුවම ඉස්කෝල 10000ක 26ක් තියෙන කෝටිපති 10000ක 26ක් හොයනු ලැබේ. ඒවට වියලි කලාපෙත් මේ දකුණු පළාතෙත් හම්බන්තොට මොනරාගල පැත්තට වෙන්න විශාල අලිවිසරයකට මුහුණ දීලා තියෙනවා. ඒ අලිවිසරෙන් ජනතාව මුදවා ගැනීම සඳහා අලිමන්තර පාඩම් කර දෙනු ලැබේ. ඒ වැදගත් ආර්ථික ප්‍රශ්න වලට විසඳුම යාගේ ඒවා. හරිද? අරව තමයි ආගම මෙහිමයි, බුද්ධ ආගම මෙහෙම වෙයි, පෙරහැර මෙහෙම වෙයි. රටේ වැදගත් ප්‍රශ්න අහපුවාම ඒවට මොනවද කියන්නේ නේද? ඊළඟ කිව්වහම මේ ප්‍රාදේශ සභා නගර සභා දිනු කරන්න ඕන. ඒතර කියන මොකද්ද? ප්‍රාදේශ සභා නගර සභා දිනු කරන්න ලෝකයේ තියෙන දිනු නගර සභා මේ ප්‍රාදේශ සභාවත් එක්ක ජොයින්ට් කරනු ලැබේ. මේ විදියට ගියොත් නම් අපේ රට මේකතු කරන කොක්කර රටකට, ඉස්කෝලේ එකතු කරන කෝටිපතියෙකුට, නගර සභාව එකතු කරන නිව්යෝක් නගර සභාවට, රට එකතු කරයි කොහේ රටකට. ඒවට මේ වැදගත් උත්තර දේශපාලනයක් නෑ. අවලාදක ගා ඉන්නවා. රාජ්‍ය සේවක කාර්යක්ෂම කරන්නේ මම බොත්තමක් ඔබනකොට ගෙදර මොකද වෙන්නේ කියලා මට කියන බොත්තමේ. හරිද? මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? එනිසා හරි රට පිළිබඳව, තමන්ගේ වගකීම් පිළිබඳව, රජයකට පැවරණ බැරෑරුම් කාර්යභාරයන් පිළිබඳව හාන්කවිසියක් නෑ, නිනව්වක් නෑ. මේ මොනවද බහුබූත කයක ඉන්නවා. එනිසා සජිත් ප්‍රේමදාස, ඔයාගේ නමට ප්‍රේමදාස කියලා කෑල්ලක් නොතිබෙන්න ඔයා මේ කඹුරු පිටියේ ප්‍රාදේශ සභාවට සුදුසු නෑ නැද්ද? හා, මේ වගේ කෙනෙක් අලිමන්තර වලින් අලියලවනවා, බොත්තම් ඔබලා ගෙවල් වල තත්ත්වය හොයනවා, රැට රැට ගෙවල් වලට ඇවිල්ලා විකම් කරනවා. එහෙම කියන කෙනෙක් හිටියොත් ඔයගොල්ලෝ ප්‍රාදේශ සභාවට යවනවද? යවනවද? ප්‍රාදේශ සභාවටවත් යවන්නේ නැහැ. එනිසා මේ බැරෑරුම් දේශපාලන සාකච්ඡාව කතා බහක් යාට නෑ. ඒ කියන්නේ මොකද? අවලාද තමයි එයාගේ එකම, එයාගේ දේශපාලන කඳුර. මේකේ අමුතු වර්ගය අවලාද. දැන් එයා එකතු කරගෙන ඉන්න අමුතු කට්ටිය ටීම් එකක්. චම්පික රණවකත් ඉන්නවා, රිසාත් බදුද්දීනුත් ඉන්නවා. කඹුරු පිටියට ආවද? සජිත් ආවද කඹුරු පිටියට? නෑ. ආ, මාතරට ආවා. සජිත් ප්‍රේමදාස මාතරට එනකොට චම්පික රණවක අරගෙන එනවා. රිසාත් බදුද්දීන් හංගලා එනවා. මරු මෑන් නේද? මන්නාරමට එනකොට චම්පික හංගලා රිසාත් බදුද්දීන් අරගෙන එනවා. නැගෙනහිරට එනකොට හකීම් අරගෙන යනවා, චම්පික හංගලා යනවා. දෙබිඩි දේශපාලනය. මම කියන්නේ දකුණට ගිහිල්ලත්, නැගෙනහිරට ගිහිල්ලත්, උතුරට ගිහිල්ලත් එකම කණ්ඩායම, එකම කතාව කියන්නේ ජාතික ජනබලවේගය විතරයි. ඒ විතරක් නෙවෙයි, අපේ රට අපේ රටේ පළමු කොටම ආර්ථික පිළිබඳ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අපේ රටේ නීති ස්ථාපිත කිරීම පිළිබඳ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. හැබැයි අනික් ඒවා ප්‍රතිපත්තියම ලෙස ක්‍රියාමා, අනිත් ඒවා ප්‍රතිපත්තියම ලෙස ගොඩනගන්න කලින් දේශපාලකයට ප්‍රතිපත්තියක් අවශ්‍යයි. එහෙම නෙමෙයිද? දේශපාලකයට ප්‍රතිපත්තියක් නැතුව රටක් පිළිබඳ ප්‍රතිපත්තියක් හදන්න කොහොමද? දේශපාලනයට ප්‍රතිපත්තියක් නැතුව ආර්ථික පිළිබඳ ප්‍රතිපත්තියක් හදන්නේ කොහොමද? දේශපාලන පිළිබඳ ප්‍රතිපත්තියක් නැතුව නීතිය විධානය ආධිපත්‍යය තහවුරු කරන ප්‍රතිපත්තියක් හදන්නේ කොහොමද? දැන් සජිත් ප්‍රේමදාසගේ කඳවුරට, රනිල් වික්‍රමසිංහේගේ කඳවුරට තියෙනවද ප්‍රතිපත්තිගරුක දේශපාලනය? නෑනේ. දැන් බලන්නකෝ සජිත් ප්‍රේමදාස ගාව ඉන්න ටීම් එක බලන්න. ගිය ජනාධිපති ඡන්දෙදී ඩලස් සලහපරම කියනවා රනිල් වික්‍රමසිංහේ සංස්කෘතික අරමුදලේ දූෂණය මහ බැංකු දූෂණයට දෙවෙනි වෙන්නේ නැහැ කියනවා.
කවද්ද මේ 2019 24 ඇවිල්ලා කියනවා සජිත් තමයි මේ අර ඩලස්ම එක්කෝ අපි මැරිලා ඉපදින්න ඕන එක්කෝ ඩලස් මැරිලා ඉපදින්න ඕන නැත්තම් එහෙම වෙන්න පුළුවන්ද මොකද්ද තියෙන ප්‍රතිපත්ති අර ගීත පව් හරිද ගිය සතියේ රනිල් සුපර්මෑන් මේ සතියේ සජිත් සුපර්මෑන් මොන දේශපාලනද මේ ඉතින් දේශපාලනට ප්‍රතිපත්තියක් නැතුව ආර්ථිකය හදන්න පුළුවන් ආර්ථිකයට ප්‍රතිපත්තිය හදන්න පුළුවන්ද බෑ දැන් බලන්න පෞගේ දාස්වල ක්‍රිකට් ක්‍රීඩාව නැති කරා කියලා සම්මිසිල්ලලා සම්මිසිල්ල පිටිපස්සේ ඉන්නේ තිලංග සුමතිපාල සිංගල් තිලංග සුමතිපාල තමයි අපේ බුකීකාරය තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩාව නැති කරේ මේ බුකීකාරය තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩාව සූදු වලට තල්ලු කරේ 96 ලෝක කුසලානේ දිනුවට පස්සේ තමයි සල්ලි ගලාගෙන ආවේ ඊට පස්සේ තමයි මේ සූදු කාර්යෝ මේ ක්‍රිකට් බෝඩ් එකට ආවේ ද ක්‍රිකට් ව්‍යසනය ඇති කරේ තිලංග සුමතිපාල කවුද කියන්නේ අර්ජුන රණතුංග තිලංග සුමතිපාල කියනෝ මේ අර්ජුන රණතුංග තමයි 96 ලෝක කුසලානෙන් පස්සේ වෙන කවුරුවත් ලෝක කුසලාන ගන්නවට කැමති නෑ කුවක හාදය වෙන කවුරු හරි ගත්තොත් එයා ලෝක කුසලාන ගත්තු අලුත් නායකයෙක් වෙනවා ඒ නිසා මේකට කැමති නෑ දෙන්න නිකන් නේද දෙන්න හිටිය නිකන් නයයි මුගටියයි වගේ දැන් දැන් දෙන්නම සජිත් ප්‍රේමදාසගේ වේදිකාවයි කොහොමද මේක වෙන්නේ මම තමුන්නාසලෙන් අහන්නේ ප්‍රතිපත්තියක් ඕන නැද්ද දේශපාලනට ප්‍රතිපත්තියක් ඕන ද රනිල් කඳුර බලන්න ඒත් ඒ වගේමනේ ඒ වගේමනේ ඈ මහින්දානන්ද හිරේදානක කවුද රනිල් වික්‍රමසිංහ හිරේදානකම් මහින්දානන්දනේ නිඳ යන්නේ කියලා දැන් මහින්දානන්ද රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ නිදි මොකද්ද මේ වෙලා තියෙන්නේ ඕන නැද්ද අපේ රට දේශපාලනය ගිය සැරේ මේ කඹුරු පිටේ රැවිලා චම් කවුද කංචන විජේසේකර කියනවා රනිල් වික්‍රමසිංහ තමයි මහ බැංකුවට මංකොල්ලට අහුල් වෙලා තියෙන්නේ ද රනිල් ගෙදර යවන්න ගෝඨාභයට දෙන්න කියනවා මේ අවුරුද්දේ අවිල කියනවා රනිල් වික්‍රමසිංහ තමයි රට බේරගත්තේ එනිසා රනිල් වික්‍රමසිංහට දෙන්න කියනවා මොකද්ද මේ දේශපාලන දලසලා පෙරම ගේසරය අවිල කියනවා සජිත් ප්‍රේමදාසට නේද රට පාලනය කිරීම අත්දැකීම් නැ වැඩ කරන්න බෑ සංස්කෘතික කර්මවල විනාශ කරා මේ අවුරුද්දේ අවිල කියනවා සජිත් ප්‍රේමදාස තමයි දිනවන්නු එනිසාමම කියන්නේ අපේ රටවයි ඉස්සර අරව ලොකු බැරරුම් ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්ති ඒවා ලොකු බැරරුම් ප්‍රතිපත්ති හැබැයි ඊට කලින් අපි ඔක්කොටම වුණා දේශපාලනේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් අන්න ප්‍රතිපත්ති ගරුක දේශපාලනේ තියෙන්නේ ජාතික ජන බලවේගය තුල විතරයි ඔය ඩලස්ලා එහෙන් මෙහෙන් අපිටත් ඉඟිපෑවා අපේ කාර්යාලයටත් ආවා මතක තියා කාර්යාලයට ආවා අපි ඉතින් අර සිරිතට විරිතට අනුව කවුරු හරි ගෙදර ගොඩ වුණාම එහෙම යවන්නේ නැනේ තේ එකක් දීලා ඇරියා දේශපාලනෙන් බෑ එකට උනන් තේ එකක් බොමු කිව්වා එහෙමයි ප්‍රතිපත්ති කරුක දේශපාලනේ හැබැයි මෙතන ප්‍රතිපත්තියක් නැහැ කොහෙන් හරි කෙනෙක් හොයා ගන්නවා එක ඡන්දයක් තිබ්බනම් ඇති සජිත්ට ෆොටෝ එකක් ගලව අර නාලිකාවක් තියෙන බ්‍රේකින් නිවුස් එකක් ගන්නවා එක ඡන්දයයි සමහර විට හරිද මොකද්ද මේ වෙලාවට කියන්නේ ඒ නිසා මම හිතන්නේ අපි මේ ඡන්දෙදි ප්‍රතිපත්ති ගරුක දේශපාලනේ තෝරාගමු අන්න එක තමයි ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ඊළඟ අපිට ගොඩනැගීම සඳහා ඉතාමත් බැරෑරුම් අවධානය යොමු කළ යුතු විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා අපිට මේ රට ගොඩ ගන්න හැබැයි මේ ප්‍රශ්න වලට කලින් සරල විසඳුම් ටිකක් අපිට අවශ්‍යයි මේ පළාත් වලට සතියක් වැස්සොත් මොකද වෙන්නේ ගලනවා පාරවල් යට වෙනවා අකුරැස්ස අතුරුලිය මාලිම්බඩ නේද ඊට පස්සේ මේ කඹුරු පිටිය අර පැත්තෙන් ගත්තොත් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ ඔක්කොම යට වෙනවා අවුරුදු 76ක සංවර්ධනයක් ගැන කතා කරනවා රනිල් වික්‍රමසිංහ නූතන රාජ්‍යයක් ගැන කතා කරනවා සතිය වහිනකොට ගම් වතුර හඳට යන වගේ කතා පැත්තකින් තියන්නකෝ ඒවා මේගොල්ලගෙන් හිතන්නවත් එපා හරිද මහා තාක්ෂණ විප්ලවයන් ඒවා මේගොල්ලන්ගෙන් හිතන්නවත් එපා
අඩුම තරමේ මේ ගංවතුර අපි මේ ගංවතුර පාලනය සඳහා ඉතාමත් විද්‍යාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා මේ ගංවතුරේ මේ ජනතාව මුදව ගන්නවා. තමගේ වගබිම් විනාශ වෙනවා. ගෙවල් යට වෙනවා. පාසල් යට වෙනවා. මුළු ජන ජීවිතේම හැම අවුරුද්දකම 3-4 පාරක්වත් නැති වෙනවා. නැද්ද? ඉතින් මේකට විසඳුම හොයන්න බැරි ආණ්ඩු ලොකු ප්‍රශ්න වලට විසඳුම හොයයිද? අන්න ඒ කුඩා ප්‍රශ්නේ සිට මම මේ කුඩා කියන්නේ අපි අමිතින අභියෝගයන් එක බලපුවාම නැත්තම් ගංවතුර ඕගලන්ට ලොකු ප්‍රශ්නේ. හැබැයි අපි අමිතින අභියෝගයන් එක බලපුවාම මේක පොඩි ප්‍රශ්නයක්. ඒ නිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේවා විසඳීම සඳහා විසඳුම් සහිතව තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ආරම්භයේදීම රට ගොඩනගන්න ඕන අපි කවුරුත් දන්නවා. අපි බලය ගන්නේ ඉන්ද්‍රජාලිකයක් ලෙස නෙවෙයි. අපි බලය ගන්නේ මැජික් පොල්ලක් අතේ තියාගෙන නෙවෙයි. අපි බලය ගන්නේ නේද අර මන්ත්‍රකාරයෙක් ලෙස නෙවෙයි. අපි බලය ගන්නේ සාමාන්‍ය මිනිස්සු ලෙස. එහෙමනම් මේ කඩාවැටි තිබෙන රට ගොඩනැගීම සඳහා යම් කාලයක් යනවා. එනිසා අපි අධිරයන් තුනක් ගැන කල්පනා කරලා තියෙනවා. ඒ කියන්නේ මේවා එකට යන්නේ. හැබැයි අපි මේකේ මේ අර්බුදයෙන් ගොඩේම සඳහා අධිරයන් තුනක්. පළවෙනි එක බලයගත් වහාම ජනතාව බලා ගන්න ඕන. ජනතාව බලා ගන්න නැති ආණ්ඩුවලින් වැඩක් නැහැ. ජනතාව බලා ගන්න නම් ඉස්සලම ජනතාවට ආහාර දෙන්න ඕන. මොකද අපි කරන්නේ අත්‍යවශ්‍ය ආහාර සඳහා තියෙන වැඩබද්ද අයින් කරනවා. ජනතාව බලා ගන්න නම් දරුවන්ට උගන්වන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා අධ්‍යාපන උපකරණ සඳහා ගහලා තියෙන වැඩබද්ද අයින් කරනවා. ජනතාව බලා ගන්න නම් බේතක් හේතක් මිලදී ගන්න හැකියාව තියෙන්න ඕන. ඒ නිසා සෞඛ්‍ය උපකරණ බෙහෙත් වලට ගහලා තියෙන වැඩබද්ද අයින් කරනවා. ජනතාවට බරක් නොවේ ජීවත් වෙන නම් විදුලි බිල අඩු වෙන්න ඕන. අඩු කරනවා. තෙල් මිල අඩු වෙන්න ඕන. අඩු කරනවා. අවුරුදු කීපයක් යනකොට නම් විදුලි බිල 3/1කටත් වඩා වැඩි ගාණකින් අඩු කරනවා මතක තියාගන්න. හරිද? ඒතර ජනතාවගේ මූලික අවශ්‍යතා ටික තියෙනවා. හැබැයි ඒ ජීවත් වෙන්න බැරි කෙනෙක් ඉන්න ඕන. එහෙත් ආදායම් මාර්ගයක් නැහැ. අන්න ඒයට අපි පළමු කොටම දීමනාවක් දෙනවා. අවයමේ රුපියල් 10000යි අමාරුම පවුලට 17500යි. හැමදාම ඕනද? නෑ නෑ. අපේ ජාතිය එම අතපාල ජීවත් වෙච්ච ජාතියක් නෙවෙයි. හාල් කිලෝ 10 ගන්න පොලිමේ හිටපු ජාතියක් නෙවෙයි. අපි මේ අසරණ භාවයට පත් කරා. එනිසා ආර්ථිකය හදලා ඒ ප්‍රතිඵල ගලාගෙන එන තෙක් ජනතාව බලා ගන්න උනා. කණ්ඩ නැතුව රටක් හදනව වැඩක් නෑ. ජනතාවට බෙහෙත් නැතුව රටක් හදන කතාව වැඩක් නෑ. එනිසා අපි ජනතාව බලා ගන්න සානාධාර ක්‍රමයක් අනුගමනය කරනවා. හරිනේ. ඔන්න මූලික වැඩේ. ඊළඟ ආර්ථිකයට පිම්මක් ගන්න පුළුවන් තැන් ටික බලනවා ඉක්මනින්ම. එකක් සංචාර කර්මාන්තය. ඉක්මනින්ම පිම්මක් ගන්න පුළුවන්. අන්න දැන්ට අපිට ලංකාවේ වැඩිමාවේ 2018 123යි. අපි 140කට ගෙන යන සංචාරකයෝ ගෙනීම සඳහා වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒකට අවශ්‍ය වෙන හෝටල් හදමු. ඒක ASCII රස්ස ඇති වෙයි. ඒක ASCII මග පෙන්වන්න ඕන වෙනවා. සූප වේදින් ඕන වෙනවා. තරුණට රස්ස ඇදෙනවා. ඒක ඉක්මනින් කරන්න පුළුවන් එකක්. තව ඉක්මනින් කරන්න පුළුවන් තැනක් තියෙනවා. දීවර කර්මාන්තය. අද බහුදෙන යාත්‍රා විශාල ප්‍රමාණයක් මුහුදු යන්නේ නැහැ. වැල්ලේ ගැට ගහලා තියෙන්නේ. ඇයි මේ ගානට තෙල් ගහලා මේ ගානට ආහාර අරගෙන මේ විදිහට දැල්පන් දැල්ලාම්පන් අරගෙන මුහුදු ගිහිල්ලා වැඩක් නැහැ. එනකොට 105000ක් පාඩුයි. ඒ නිසා නැවත මේ දීවර යාත්‍රා ටික මුහුදට දියත් කරනවා. ඒ වගේම කුඩා තේවත්ත කුරුඳු වගාව ඒ වගේම කුසකර්මාන්තය දිනු කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ නිසා ශනිකව අපිට මේ පිම්ම ගන්න පුළුවන් තැන් ටික අපි පිම්ම ගන්නවා. ඊළඟ දිගු කාලීනව අපි කොහොමද අපේ රට වරායේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන්නේ? අපි කොහොමද අපේ රටේ තියෙන පුළුමුඩේ ඛනිජ වැලි නිදී උපයෝග කරගන්නේ? ෆොස්ෆේට් නිදී උපයෝග කරගන්නේ? ඒවත් එක දිගු කාලන අපේ රටේ ආර්ථිකය හදන්නේ කොහොමද? ඒ නිසා ක්ෂණිකව කෙටි කාලන දිගු කාලන සලස්මක් එක තමයි අපි මේ ආර්ථික වැඩපිළිවෙළට අවතීර්ණ වෙලා තිබෙන්නේ. ඒ නිසා මම ඔබ එකෙන් ඉල්ලා හිටින්නේ
මේ අපි 21 වෙනිදා කරන්න හදන්නේ හුදු ආණ්ඩු මාරුවක් කරනට ආණ්ඩුවක් නෙවෙයි. හුදු පුද්ගලයන්ගේ මාරුවක් කරනට පුද්ගලයන්ගේ මාරුවක් නෙවෙයි. කඩා වැටලා තිබෙන රට ගොඩනැගීම සඳහා මාවත තමයි මේ තෝරගන්න කියලා අපි ආරාධනා කරන්නේ. අපි මේ කඹුරු පිටියට මීට කලින් ඇවිල්ලා රැස්වීම කරලා තියෙනවා. හැබැයි අපි එක දවසකවත් ඇවිල්ලා තමුන් වාසල ළඟ ඉල්ලුවේ නැහැ බලය දෙන්න කියලා. ඇයි මේ රටේ ජනතාව බලය දීම සඳහා සූදානම් වෙලා හිටියේ නැහැ? අපි ගිය සැරේ ඇවිල්ලා කියන්නේ හඳුනන සහෝදර පාර්ලිමේන්තුවට යවලා දෙන්න. මේ ප්‍රාදේශ සභාවට මන්ත්‍රීවරු කීපයක් දෙනෙක් අපිට යවලා දෙන්න. පළාත් සභාවේ අපේ නියෝජනයක් දෙන්න. එදා අපි හිටපු තැන ඒක. හැබැයි අද අපි තමුන් වාසලට ඇවිල්ලා කියන්නේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපිට බලය දෙන්න අපි මේ රට හදනවා. ඒ වගේම මේ තරම් රට කඩා වැටලා තිබෙන වෙලාවක, මේ තරම් රට විශාල ජනතාව විශාල පීඩාවකට පත් වෙලා තිබෙන වෙලාවක, තරුණයන්ට රට හැර යාම හැර වෙන විකල්පයක් නැති තත්ත්වයකට පත් වෙලා තිබෙන වෙලාවක, මත්ද්‍රව්‍ය විශාලස පැතිරලා තිබෙන වෙලාවක, සංවිධානාත්මක අපරාධ කල්ලි හැමතැනම මිනී මරමින් තිබෙන වෙලාවක, මේ වෙලාවේ අපි නැත්තම් යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද? ඒ නිසා මේ කඩා වැටු රටට තමයි ජාතික ජන බලවේගය ඕනෑම වෙලාව. මේක තමයි අපි බාර ගන්නම ඕන වෙලාව. මේක තමයි මේ රට ගොඩනැගීම සඳහා අපි සතුව තියෙන දැනුම, අපේ තියෙන හැකියාව, අපේ තියෙන වමනාවන්, පොදු මහජනයාගේ අපේක්ෂාවන් ඔක්කොම පොදි බැඳගෙන මේ රට ගොඩනැගීම සඳහා නායකත්වය දෙන්න ඕන වෙලාව මේක. මේ වෙලාවේ අපි නැත්තම් මොකටද අපි? මේක තමයි අපි රට බාරගත යුතු වෙලාව. එනිසා අපි බාර ගන්න ලෑස්ති. මේක තමයි වෙලාව. මේ වෙලාවේ තමයි ගන්න ඕන. එනිසා මේ වෙලාවේ බලය ලබා ගැනීම සඳහා අපි හැම දෙනාම එකතු වෙමු, මහන්සි වෙමු, වැඩ කරමු කියලා ඉල්ලා සිටමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.